කොහොමද ඔයා ඕඩර් එකක් ගන්න ඕඩර් එකක් ඇනෝමක් ගන්න කොහොමද කියලා ඉස්සෙල්ලාම ප්ලේ ස්ටෝරි වලට යන්න ප්ලේ ස්ටෝරි වලට ගිහලා AliExpress කියලා ගවුවට පස්සේ මෙතන එනවා AliExpress මේ ඇප් එක ඒක මට මන්නම් ඉන්ස්ටෝල් කරන් තියෙන මෙතන අප්ඩේට් කරන්න විතරයි තියෙන්නේ කිට ගියා ඒක අරගෙන ඊට පස්සේ ඇප් එක ඕපන් කරන්න AliExpress ඒක ඕපන් කරාට පස්සේ දැන් මම නම් මේකෙදි මේල් එකකින් දැන් ලොග් වෙලා ඉන්නේ ඔයාලට ඒක ආයි මුලින්ද යන විදිහ මම කියන්න මේ මෙතන යට කෙළවරේ මේ account කියලා තියෙන්නේ ඒකට ගිහිල්ලා දැන් අපි ලොග් වුණාට පස්සේ අපේ රට country එක කොහොමද මෙතන වැටෙනවා සාමාන්‍ය මම දන්නේ විදිහට මෙතන වැටුනේ නැතුව මේ setting වලට එහා පැත්තේ වම් පැත්තේ තියෙන මේ කොඩිය ඒ කොඩියට ගිහිල්ලා මෙතන මම දැන් sign out වෙනවා දැන් මම ආයෙ මගේ දැන් mail එකකින් log වෙලා නැහැ මේ විදිහට තමයි ඔයා ගියාට පස්සේ වැටෙන්නේ ඔයා මෙහෙම account කියන එකට ගියා යට දකුණු පැත්තේ කියලා වරම තියෙන account කියන එකට ගිහිල්ලා මෙතන sign in කියලා තියෙන ඒක click කරන්න sign in කියලා click කළාට පස්සේ ඔයා කලින් mail එකකින් log වෙලා හිටියොත් මේ විදිහට පෙන්නනවා නැත්නම් ඔයා මේ switch accounts කියන එක click කළා මෙතන click කළා මෙතන දැන් මගේ mail එක තමයි මේ මේ password මෙතන ගහලා sign in දෙන්න තියෙන්නේ සයින් ඉන් දැම්මං මේල් එකෙන් ලොග් වෙලා තියෙන මෙතන හෝම් කියන එකට ගියා මෙතනදී ඔයාලට අවශ්‍ය අයිටම් එක දැට් ස්පීකර් කියලා කිමු නන්න ස්පීකර් කියන එක විතර මම සර්ච් කරනවා එක් සර්ච් කළාට පස්සේ මේ දෙකේ ස්පීකර් එනවා දැන් මට ඩොලර් 10ත් 20ත් අතර බලා ගන්න ඕනේ මෙතන ෆිල්ටර් කියලා මේ තියෙන ඒ ෆිල්ටර් කියන එක ක්ලික් කළා මෙතන ප්‍රයිස් රේන්ජ් එක තියෙනවා මේ ප්‍රයිස් කියලා දෙන්න මේන් ප්‍රයිස් එතන මම ඩොලර් 10යි 10යි 20යි අතර තියෙනවා මම 10යි දැම මෙතන ඊට පස්සේ මට ඕනේ ප්‍රී ෂිපින් මේ ප්‍රී ෂිපින් කියන එක ක්ලික් කරලා පස්සේ ප්‍රී ෂිපින් නැත්නම් එතන යටින් ඩන් දෙන්න තියෙන්නේ ඩන් දුන්නට පස්සේ ඔන්න දැන් ෆිල්ටර් වෙලා යනවා ඩොලර් 10ත් 20ත් අතර ඒව තමයි එන්නේ දැන් මම ඒ අතරින් මේක තෝරගත්තා දැන් ප්‍රී ෂිපින් දැන් ප්‍රී ෂිපින් කියලා මේ මෙතන වැහලා තියෙනවා ප්‍රී ෂිපින් එහෙම නැත්නම් දැන් මෙහෙම අයිටම් එකක් ගත්තකින්කෝ එතෙන්ද මේකද මේක ප්‍රී ෂිපින් මේ අයිටම් එක මේ අයිටම් එකේ ප්‍රයිස් එක ඩොලර් 24745 වුණාට එතන ෂිපින් US ඩොලර් 142.77ක් ඒ ලංකාවට පොඩ්ඩක් ඒ ෂිපින් කේස් එක තියෙන රිෆන්ඩ් ඉල්ලලා අයිටම් ඇහිල්ලත් පොඩි කේස් එකක් තියෙන එතන ඉදර ගිහිල්ලා ස්පීකර් කියන එක මම මෙතන ෆිල්ටර් කරලා ඩොලර් 10ත් 20ත් අතර දාලා ෆ්‍රී ෂිපින් දාලා මම මෙතනින් හිත තෝරනවා ඩන් දුන්නා ඊට පස්සේ මම මේක ගන්න හදන්න මෙතනදී මට මෙතනින් කලර් එක තෝර ගන්න ඕනේ ගද්දි චයිනා මෙතන ඒක ක්ලික් කරන්න ඕනේ මෙතන වෙන සමහර වෙලාවට වෙන කන්ට්‍රි එනවා ඒ නිෂ්පාදන කන්ට්‍රි මං හිතන්නේ පෝලන්ඩ් රුසියා ඒ වගේ කන්ට්‍රි අපේ අවශ්‍ය කන්ට්‍රි එක වෙනස් කරනකොට මෙතන ඒ කන්ට්‍රි එක ඉඳන් එන ගාණ මෙතන ඩොලර් 13 15 ඉදිරිය වෙනස් වෙනවා. ඉතින් අපිට ඒ ගාණ ඉදිරිය බැලන්ස් කරගන්න පුළුවන්. මෙතෙන්දි මම මේ බ්ලැක් කලර් එක තෝරගත්තා. මෙතෙන්දි ක්වොන්ටිටි ගාණ වැඩි කරන්න පුළුවන්. 874ක් අවේලබල් තියෙනවා. එසේ මට මෙතන බයි නව දෙන්න තියෙන්නේ. ඊට පස්සේ බයි නව දුන්නාට පස්සේ මට මේ දැන් මෙතන මම ඇඩ්‍රස් එක දීලානේ තියෙන්නේ. ඇඩ්‍රස් එකක් දීලා මෙතන මම කාඩ් එකත් ඇඩ් කරලා තියෙනවා. දැන් මට තියෙන පේනව කරන්න විතරයි. දැන් මෙතනදී අලුතෙන්ම කෙනෙක් එනවනම් මෙතන පේනව දුන්නත් දන්නේ නැතුව එයාට ඇඩ්‍රස් එක අනිවාර්යෙන් ඇඩ් කරන්න වෙන. එතකොට ඔයාගේ ඇඩ්‍රස් එක ඇඩ් කරන්න පුළුවන්. එහෙම ඇඩ්‍රස් එක නැත්නම් මෙතනදී අනිවාර්යෙන් ඇඩ්‍රස් වැටෙනවා. ඒ ඇඩ්‍රස් එකට ගිහිල්ලා ඔය ඇඩ්‍රස් එක දෙන්න මෙතන අනිවාර්යෙන් වැටෙනවා. ඉගෙන බලන්න දෙයක් නැහැ. ඇඩ්‍රස් එකට ගිහිල්ලා ඇඩ්‍රස් එක දෙන්න තියෙන්නේ. එතෙන්දී ඉදිරියට ඔයාගේ නම උඩින්ම එස් ෆෝන් නම්බර ඊට පස්සේ මෙතන ඇඩ්‍රස් එක මෙතන ඔයාට ඒ ඇඩ්‍රස් එකේ තව මොන හරි ඇතුළත් විය යුතු දේවල් මේක ඇතුළත් කරන්න පුළුවන් මෙතන රට මෙතන ප්‍රොවින්ස් එක මෙතන දිස්ත්‍රික්ක මෙතන පෝස්ටල් කෝඩ් එක අනිවාර්යෙන් ඇතුළත් කරන්න එස් එක සේව් කරලා ඊට පස්සේ බැක් වෙනවා බැක් කළා දැන් ඊට පස්සේ මෙතන කාඩ් එක දැන් මෙතන මම කාඩ් එක ඇඩ් කරලා තියෙනවා මම ආය කාඩ් ඇඩ් කරන්න මෙතන ඇඩ් නිව් කාඩ් මෙතන කාඩ් එකේ අර මැද තියෙන නම්බර් 4 ඒවා 4ක් තියෙන කාඩ් එකේ මුලින්ම ඒ පැත්තේ ඒ නම්බර් ටික තමයි ඇඩ් කරන්න ඕනේ
ඉදිහට ඒක ඔට්ටෝම දිගටම ගාගෙන යනකොට මේ ඉදිරියට එනවා ඊට පස්සේ මෙතන ඒ කාඩ් එතන ඒ නම්බර් ටිකට යට තියෙන ඊය එක මේ වර්ෂිකුත් එක්ක මෙතන මාසේ මෙතන මේ ඉදිරියට ඒ නම් ඒ ඒක ගහන්න ඊට පස්සේ මෙතන security code security code එකක් නා ඒක කාඩ් එක අනිත් පැත්තට හැරුවාට පස්සේ නම්බර් 3 ක ඉලක්කම මැද තියෙනවා සයින් එක එහා පැත්තේ 502 ඒ වගේ ඒ ඒ නම්බරේ ගන්න මෙතන ඔයා කාඩ් එකේ ඔයාගේ කාඩ් එක හදනකොට ගහපු නම ඒක තමයි මෙතනට ඒ කැපිටල් ගහන්න මේ ටික ඉදිරියට මේ විදිහට ඇඩ් කරලා මෙතන ඩන් දැන් මගේ ඒ කාඩ් එකේ රියල් ඩීටේල්ස් දුන්නා ගින්ද මම ඒක එතන ඩන් දුන්නාට පස්සේ හරි ඊට පස්සේ මෙතන පේ නව කරන්න තියෙනවා මම ඒක පේ නව කරන්නේ මොකද මට ඒක ගන්න අයිඩියා නැහැ ඒ විදිහට තමයි අමාරු දෙයක් නැහැ දැන් තව පොඩි දෙයක් තියෙනවා අනිවාර්යෙන් ඔයා දැන් මේ විදිහට ඔයා මොකක් කර සර්ච් කරනකොට ද මයික් කියලා සර්ච් කරනකොට මේ විදිහට රේටින් මෙතන මෙතන මේ පොඩියට වෙන්න 30යි සෝල්ට් ඒ කියන්නේ 30ක් කියාගේ මිකින්ලා 2යි සෝල්ට් 1650යි සෝල්ට් ඒ විදිහට ඊට පස්සේ මේ මෙයාගේ රේටින් වෙන්න තරු 4.7යි තරු 5යි තරු 5යි මෙයාගේ 4.4 සෙලර්ගේ රේටින් එකත් මෙතන මේ බාන්ඩෙට ලැබුණු රේටින් එක ඊට පස්සේ අපිට අනිවාර්යෙන් දැන් මෙතනදී මේ කස්ටමර් රිවිව් කියලා තියෙන ඒ කස්ටමර්ස්ලා ඒ සම්බන්ධයෙන් දක්ව ප්‍රතිචාර ඒව තමයි මේ කස්ටමර් රිවිව් විදිහට එන්නේ ඒව අපිට බලන්න පුළුවන් ඒ වගේම තමයි එතනින් පල්ලෙහාට ගිහිල්ලා ඩිස්ක්‍රිප්ෂන් එක ඒ කියන්නේ මේ ඇඩ් එක සම්බන්ධයෙන් ලබා දීපු තොරතුරු ඒ කියන්නේ මෙතන මේ ඇනෝම සම්බන්ධ මෙතන මේ නිෂ්පාදනය සම්බන්ධයෙන් ලබා දීපු තොරතුරු අපිට ගන්න පුළුවන් මේ දැන් බ්‍රෑන්ඩ් නේම් ස්ටයිල් ඒක ගන්න මේ ඉස්ක්‍රිප්ෂන් කියන එක ක්ලික් කළාට පස්සේ ඊට පස්සේ ඒකට යටින් දෙන ඓටම් ඩිස්ක්‍රිප්ෂන් කියලා ඒක ක්ලික් කළාට පස්සේ ඒ ඓටම් එක ගැන අපිට මතක ගැනීමක් කරන්න ඕන ඔයාලට මේ වැඩි දෙයක් නැහැ ඔයාලට මේක දැනගන්න අමාරු නම් මේක මේ විදිහට කොපි කළා සිං අමාරු නම් කොපි කළා ඊට පස්සේ ගියා මෙතනින් ඉංග්‍රීසි සිංහල ට්‍රාන්ස්ලේට් මෙතන වාස් ෆේස්ට් කළා මේ අපිට ඒ සම්බන්ධයෙන් පොඩි විස්තරයක් බලා ගන්න පුළුවන් අපි ගන්න ඉන්නේ මොනවද කරන කාර්යභාරය කියලා අයත් ඉස්ෂන් කියන්නේ මෙතනින් අපිට මේ යූස් කම්පියුටර් මයික්‍රෝෆෝන් සඳහා යූස් කරන්න පුළුවන් ටිපිකේෂන් නෝ සෙට් ටයිප් මල්ටි මයික්‍රෝෆෝන් කිට්ස් සී ඔරිජින් ඒ විදිහට කීක ඒක සම්බන්ධයෙන් ඔයාට බ්‍රෑන්ඩ් නේම් ඒ බලා ගන්න පුළුවන් එතන ඓටම් රෙජිස්ට්‍රේෂන් මේ ඕනි වෙන ඇඩ් එකක් ගත්තා දැන් සම්බන්ධයෙන් මේ කස්ටමර් රිවිව් තුනක් තියෙනවා අපිට මේ view all කෙනෙක්ට ගිහිල්ලා බලන්න පුළුවන් don't net bet don'ts මේ කස්ටම එක තරවයි දීලා තියෙන්නේ එයා සතුටුදායක නැහැ නමුත් මේ දෙන්න තරු පහක් දීලා තියෙන ඕකේ මේ සතුටුදායකයි ඉතින් කස්ටමර් රිවිව් බලන්න පුළුවන් වගේ මෙතනින් හරිනම් right on decision ගිහිල්ලා අර විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් අමාරු දෙයක් නැහැ ඉතින් buy now වලින් buy කරන්න පුළුවන් කිසිම අවුලක් නැහැ අර order cancel කරන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් ඒක අමාරු දෙයක්ුත් නෙමෙයි cancel order කියලා ඊට පස්සේ ඔයා ආය මුලට ආවට පස්සේ මෙතන ගියාට පස්සේ මෙතන message කියන එක තියෙනවා මේ මෙතන ඔයාට දෙක item එකක් ගන්න නැතුව මේ පැත්ත buy now කියන තැන ඇට්ලෝ එතන ඒකට දීලා ඒ අවශ්‍ය තොරතුරු එතන දීලා ආයෙ වෙන ඓටම් එකක් තෝරලා ඉදිරියට අර එතනට ඓටම් තුනක් ඉදිරියට දාගෙන එකපාර බයි කරන්නත් පුළුවන් එහෙම කරන්නත් පුළුවන් මිස්ටෝ එකට ගිහිල්ලා එයාගේ මේ කෙලවර ස්ටෝ කියන එක ඔබලා චැට් කරන්න පුළුවන් අපිට මොන හරි දැනගන්න කන්ටැක්ට්ස් එහෙම චැට් එයා එක මොන හරි හායි කියලා චැට් එකක් දාලා එයා සම්බන්ධ කරගන්න පුළුවන්
මෙතන්දී ඔයා ආයෙත් මේ account කියන එකට යන්න. account එකට ගිහිල්ලා මේ wallet කියලා මෙතන තියෙන්නේ wallet කියලා. ඒකට ගිහිල්ලා my credit debit cards. එතන ගිහිල්ලා ඔයාලට ඔයාලට කැමති නම් remove කරන්නලා තියන්න පුළුවන්. ඊට තවත් card එක අලුතෙන් add කරන්න වෙනවා. නැත්නම් ඔයාලට ඒ විදිහම card එක තියන්න පුළුවන්. ඉදිරියත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට අනිවාර්යෙන් notification on කරලා දෙන්න. ඔයාට එතකොට අනිවාර්යෙන් notification එකක් එනවා. order complete වුණාට පස්සේ ඊට පස්සේ message store selling in a message. ඊට පස්සේ මෙතනට ගිහිල්ලා ඊට පස්සේ ඔයාට ආයෙත් මේ account කියන එකට ගිහිල්ලා මෙතන orders කියලා තියෙන්නේ. orders වල unpaid කියන්නේ ඔයා pay කරලා නැති අර කරත්තට දාගෙන තියෙන එක තමයි මේ මෙතන තියෙන්නේ. ඒව බලා ගන්න පුළුවන් මගේ එකයි තියෙන්නේ. මේ කැමැත් දාන තියෙන. ඒව බලා ගන්න පුළුවන් to be shipped. shipped. ship. ඒ කියන්නේ මෙතන මේ දැන් මම ship කරන්න දීපුවා තමයි මේ මෙතන තියෙන්නේ. ඊට පස්සේ ship ship කරන්න තියෙන ඒවා මෙතන මේ තියෙන දැන් මේ ට්‍රැකින් නම්බර් මේ අනිවාර්යයෙන් මේ ට්‍රැකින් දැන් මේ මම ship කරන්න දීපුවා මේ දැන් මේ ship උන ඒවා මේ මම ට්‍රැකින් නම්බර් කරම් ඒ ට්‍රැකින් නම්බර් එක ට්‍රැකින් කෝඩ් එක සර්ච් කළා මට මේක කොහෙද තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන් ට්‍රැකින් වලට ගිහිල්ලා මේ මෙතන තමයි ට්‍රැකින් නම්බර තියෙන්නේ SY මේ මෙතන කපි තියෙන්නේ එතන තමයි ට්‍රැකින් නම්බර තියෙන්නේ මේ ප්‍රූ ඇලර්ට් යුනයිටඩ් ස්ටේටස් ඒ විදිහට තමයි ඒ ෂිපින් සර්විස් එක ඊට පස්සේ ප්‍රී රිටර්න් විදිහට ඔයාලට මේ ඕඩර් කැන්සල් කරන්න පුළුවන් දැන් ඒත් account වලට ගියා to be මෙතනදී ඔයාලට ඕඩර් කැන්සල් කරන්න උනත් පුළුවන් ඊට පස්සේ 2B මේ කම්ප්ලීට් ටිච්චා ගිහිල්ලා මේ වලට ලිව් ෆී එකේ කැන්සල් ෆීඩ්බැක් මන් දීලා නැහැ දෙන්න පුළුවන් මට මෙතන මොකක් හරි මේක ගුඩ් හරි ඒ විදිහට මට දීලා මෙතන මට තරු ගන්න ඇඩ් කරන්න පුළුවන් මේ විදිහට තමයි මරු දැන්නේ ඊට පස්සේ මේ orders කියන එක ආයෙ click කළා මෙතනින් order ගන්න බලා ගන්න පුළුවන් මෙහෙම ගිහිල්ලා මේ මෙතන ඒක click කළාට පස්සේ දැන් orders කියන එකට ගිහිල්ලා මට අනවශ්‍ය order එකක් තියෙනවා නම් ඒක cancel කරන්න පුළුවන් දැන් මම order කරපු එක cancel කරගන්න ඕන නම් මේ 2B ship කියන එකට ගිහිල්ලා දැන් ඒක තමයි දැන් මම ship කළා දැන්ට තියෙන එක ගිහිල්ලා cancel order කියන එක දීලා ඊට පස්සේ හේතුව දාලා ඔක්කර හේතුවක් වෙන ඒවා පොඩ්ඩක් බලලා ඒ හේතුවක් දීලා කැන්සල් කරන දෙන්න අමාරු දෙයක් නැහැ.